ආයිබෝවන් දුවේ පුතේ අදත් අපි දූල පුතාලෙක් එකතු වෙනවා ආට් ප්ලස් වැඩසටහන හරහා තවත් අලුත් චිත්‍රයක් අඳින්න මෙන්න මේ විදිහට අපි දැන් එක දිගටම චිත්‍ර පෙළක් ඇඳගෙන ආවා මේ ආට් ප්ලස් වැඩසටහන හරහා අද මම හිතුවා අපි ටිකක් තරමක් වෙනස් චිත්‍ර වෙනස්ම නෙමෙයි අපි ඇඳලා තියෙන චිත්‍රයක් අඩුපාඩු හදාගන්න තම තමන්ට පුළුවන් වෙන විදිහට ඒ චිත්‍රය අඳින්න කියලා දෙන්න. තමයි අද මම හිතුවේ අපි එළවලු අඳින්න. මොකද එළවලු කියන දේවල් එළවලු පළතුරු අපිට නිතර අඳින්න සිද්ධ වෙනවා. ඉතින් එළවලු අඳිද්දිත් ඒකේ තියෙන යම්කිසි තාක්ෂණික ක්‍රම ටිකක් චිත්‍ර අඳිද්දී ඕන කරන. ඉතින් ඒවා අද මම කියලා දෙන්න. මේක අපි හැම වයස් කාණ්ඩයකටම ගැලපෙන විදිහට මේ චිත්‍රය අඳින්නේ. ඉතින් දූල පුතාලත් මාත් එක්ක ලෑස්ති වෙන්න මෙන්න මේ විදිහට මේ චිත්‍රය අඳින්න. මම මුලින්ම එළවලු කූඩයක්ව එළවලු තියෙන විදිහයි අඳින්න පෙන්වන්නේ. මෙන්න මේ වගේ ටිකක් කවාකාර රේඛාවක් අපි මුලින් එළවලු කූඩය හදාගන්න ඇඳ ගන්නවා. මෙන්න මෙහෙම අපිට බෙදා ගන්න පුළුවන් ඒ කොටස. අපි හිතමු මෙන්න මෙහෙම කූඩයක් වගේ එකක් තියෙන්නේ. නැත්තම් ඒක කුමන හෝ බඳුනක් කියලා අපි හිතමු. මෙතනට අපිට එළවලු එකතු කරන්න පුළුවන් මෙන්න මේ කූඩය ඇතුලේ තියෙන විදිහට මම කැරට් අල කීපයක් මුලින්ම ඇඳ ගන්නවා. එතකොට මේ ඉතුරු කොටස මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි ඒව අඳින්න යන්නේ නැහැ. ඒවා අපි ආවරණය වුණු කොටස විදිහට. මම මේ කැරට් අල මෙන්න මේ විදිහට තවාලයක් ඊට ඉස්සරහෙන් තියෙන විදිහට පෙන්වනවා. කැරට් අල කිව්වම කැරට් අලත් එක්ක අපිට කියවෙන අනිත් නම තමයි බීට් අල කියන එක. බීට් රූට් කියනවා අපි. ඉතින් අපි ඒකත් මෙන්න මේ විදිහට ඇඳගමු. මෙන්න බීට් රූට් උත් අපි ඇඳගත්තා. මම ඒකටත් බීට් අල කීපයක් ඇඳ ගන්නවා. මේ වල හැඩේ ඒ තරම්ම අපි සැලකිලිමත් විය යුතු නැහැ. මොකද බීට් අල කිව්වම අපිට විවිධ හැඩයන් තියෙනවා. අපි සාමාන්‍ය හැඩේ තමයි මේ ඇඳගන්නේ. ඒකත් එක්කම මම මේ පිටිපස්සෙන් අඳිනවා. මේ අතරින් පේන විදිහට ලොකු ගෝවා ගෙඩියක් බලන්න. මේ ගෝවා ගෙඩියේ මේ විදිහට පේන්න මම අඳිනවා. මම මේ එක පොකුරට තියෙන මේ එළවලු ටිකක් අඳින්නේ. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මෙහි ත්‍රිමාන ලක්ෂණත් එක්ක හොඳටම මේක වර්ණ ගන්නලා පෙන්වන්න. ඒත් එක්ක මට මෙතනින් අඳින්න පුළුවන් තව මේ දූල පුතාල දන්නවා වම් බොටු වගේ දේවල්. අපි වම් බොටුත් කීපයක් අඳිනවා. ඒවත් එක්කම අපිට තව තක්කලි වගේ දේවල් අඳින්න පුළුවන්. තව අපිට අඳින්න පුළුවන් අපි දැකලා තියෙනවා මේ බණ්ඩක් වගේ දේවල්. මෙන්න මේ විදිහට දල ආකෘති අපි හදාගෙන අපිට තව අවශ්‍ය නම් අඳින්න පුළුවන් මේ හරියෙන් කරවිල. මෙන්න මෙහෙම එළවලු කීපයක් මම ඇඳා. දැන් මම මේව වර්ණ ගන්වන්නයි යන්නේ. හොඳට බලන්න දූල පුතාලා. මම තද තැඹිලි පාට එහෙම නැත්නම් රතු පාටට කිට්ටු තැඹිලි පාටින් මුලින්ම මෙන්න මේ විදිහට මේ අතට තරමක් සුදු ඉතුරු වෙන විදිහට වර්ණ ගන්වනවා කැරට් අර. ඒ කැරට් අර මම මේ විදිහට තැඹිලි පාටින් වර්ණ මිශ්‍ර කර ගන්නවා. මම අන්තිම ටික පොඩ්ඩක් බලන්න සුදු ඉතුරු කරලා තියෙනවා. ඒ මොකටද කියන එක මම ඊට පස්සේ පැහැදිලි කරන්නම්.
දැන් මම ඒ ටික කහ පාටින් එකතු කරනවා. දැන් බලන්න අපි ඒකට දුඹුරු පාට අරගෙන මෙන්න මේ විදිහට අර කැරට් වලේ අපි දකින ලක්ෂණ මතු කරනවා ටිකක් මෙන්න මේ විදිහට අපි දකිනවා කැරට් වලේ මෙහෙම ලේයර්ස් වගේ තියෙනවා අපි තද දුඹුරු පාටිනුත් පොඩ්ඩක් එකතු කරමු මොකද ඒක ඩෙප්ත් එක අපිට පෙන්වන්න දැන් මේ අඳුරු වෙච්ච හරිය පෙන්වන්න ඕනේ මේ පිටිපස්සෙන් තියෙන කොටස් කැරට් වල ටිකක් ආලෝකයට ආවරණය වෙලා තියෙන්නේ ඒ කොටසත් මම ඇඳා දැන් මම ඒත් එක්කම බීට්රූට් ගෙඩිය අඳින්න මෙන්න මේ වගේ මම තද දුඹුරු පාට ගා ගන්නවා මේ දෙපැත්තට බීට්රූට් ගෙඩිය මේ මං මේ දෙවෙනි බීට්රූට් ගෙඩියට එද්දි පොඩ්ඩක් මෙහි ෂැඩෝ එක එහෙම නැත්නම් අර හෙවණැල්ල වගේ මේක අඳිනවා මොකද මේ බීට්රූට් ගෙඩිය නිසා මේ බීට්රූට් ගෙඩියට ආලෝකය පතිත වෙන්නේ නැහැ අන්න ඒ ටිකත් අපි ලකුණු කරා දැන් අපි ගෝවා ගෙඩිය අඳින්න යන්නේ එතනදී මම වැඩිපුරම ගන්න ලා කොළ පහට අපි කොළ පහටත් ටිකක් ගාගෙන යමු ඉස්සෙල්ලම මෙහෙම මං කොටසින් කොටස කොළ පාට ගා ගන්නවා මෙන්න මේ විදිහට කොළපාට ගාගෙන දැන් අපි තරමක් තදකොළ පැහැයෙන් මේක අපි මේ විදිහට ලකුණු කරගමු ඊට පස්සේ අපිට පුළුවන් සුදු පාටින් මේ බීට් කොළවල මෙන්න මෙහෙම තැනින් තැන අර බීට් කොළේ නාර ටික පේන විදිහට පෙන්වන්න එතකොට ගෝවා ගෙඩියෙත් අපි මේව නාර ටික පෙන්නමු දැන් අපි යමු වම්බටු ගෙඩිය අඳින විදිය පොඩ්ඩක් බලන්න මම මේ සඳහා විවිධ වර්ණ භාවිතා කරන්න පුළුවන් වම්බටු ගෙඩි විශේෂයෙන්ම අපි සාමාන්‍යයෙන් දකින වර්ණයක් තමයි මේ මැජෙන්ටා වර්ණය මැජෙන්ටා වර්ණය අපි මෙන්න මේ විදිහට වම්බටු ගෙඩිය පාට කරනවා මැජෙන්ටා වර්ණයත් සමග අපි රෝස පෑය තරමක් මිශ්‍ර කරගන්නවා මේකට අවශ්‍ය නම් පීච් වර්ණයත් අපිට මිශ්‍ර කරගන්න පුළුවන් දැන් අපි ඒ වම්බටු ගෙඩියේ තර උඩ කොටස මෙන්න මේ විදිහට ඇඳගත්තා දැන් අපි එකින් එක මේ විදිහට ඇඳගෙන යනවා මෙන්න මේ විදිහට මම බණ්ඩක්කා අපි නිතරම වෙළඳ පොලේ දකින්න තියෙන එළවලු වර්ග මේවා
මේ විදිහට ඇඳගෙන කොළ පාටින් අපි ටිකක් හරි සරලයි නමුත් මේක ඇතුලේ අපි දකින්නවා සම්ප්‍රදායික එළවලු වල දකින්න ගැඹුර අපිට හොඳට පෙන්눔 කරන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ විදිහට මේ ටික දැන් දූලා පුතාලා අඳින්න උත්සාහ කරන්න. මොකද මම මේ පෙන්න්නේ බොහොම සරල වර්ණ ගැන්වීමේ ක්‍රමයක්. මේ තුල අපිට චිත්‍ර ඇඳ ගන්න හැකියාව ලැබෙනවා මෙන්න මේ විදිහට වර්ණ මිශ්‍ර කිරීම හරහා. එහෙනම් දුවේ පුතේ මම පුංචි විරාමයකට යනවා. ඒ විරාමයට ගිහිල්ලා ඇවිල්ලා අපි ආයිත් අඳිමු. මෙන්න මේ විදිහට වර්ණ ගන්වලා මේ චිත්‍රය සම්පූර්ණ කරමු. හරි මෙන්න මේ විදිහට අපි දැන් ඇඳගත්තා විරාමයෙන් කලින් අපි දැන් බලමු මේ තක්කාලි ගෙඩි ටික කොහොමද අඳින්නේ කියලා මම මේ විදිහට මේ රතු ගා ගන්නවා මේ මේ තක්කාලි වල අර කොටසින් කොටස අපිට පේන තියෙන තැන්වල මේ විදිහට රතු ගාලා මම සුදු ඉතුරු කර ගන්නවා ඒ සුදු ඉතුරු කරගන්නේ මම ඒකට තවත් වර්ණයක් එකතු කර ගන්න ඕන නිසා දැන් බලන්න මම මේ සුදු ඉතුරු කරගත්ත කොටසත් එක්ක කහපාට මිශ්‍ර කරනවා එතකොට අපිට අර ඉදුණු තක්කාලි ගෙඩියක දකින්න තියෙන ස්වරූපය දකින්න පුළුවන්. ඉතින් ඒ වගේම මම දැන් අපි කොළපාටට පේන තක්කාලි තියෙනවා අපි දැකලා තියෙන දූලා පුතාලා ඕනතරම් වෙළඳ පොළවලදී සහ මේ තක්කාලි ගස් වල තක්කාලි හැදෙනකොට අපි දකින්නේ මුලින්ම කොළපාටට. ඉතින් ඒ වගේ මම කොළපාටත් පොඩ්ඩක් එකතු කරලා පෙන්නන්නම්. කොළපාට දැන් ආයෙත් අපි යමු ටිකක් පාට වෙනස් කරගමු තක්කාලි ගෙඩි උඩ කොටස කහ පාටටත් යට කොටස පොඩ්ඩක් තැඹිලි පාටට හුරු වෙන්න අපි තක්කාලි ගෙඩිය වර්ණ ගන්නවමු මෙන්න මේ විදිහට තක්කාලි ගෙඩිය වර්ණ ගන්නවලා මම පොඩ්ඩක් මෙන්න මේ ධාර මතු කරලා ගන්නවා නැත්නම් අපිට ඒ ත්‍රිමාණ ලක්ෂණේ හරියට පැහැදිලිව පේන්නේ නැති නිසා මෙන්න මේ විදිහට අපි තක්කාලිත් අඳගත්තා. දැන් අපි අල අඳින්න යන්නේ අල ගෙඩියක් පේන තියෙන මන් දුමුරු පාට මික්ස් කරනවා yellow ochre කියන කලර් එකත් එක්ක විදිහට මං අල ගෙඩියත් ඇඳගත්තා. දැන් අපි පුඩින් ඇඳලා තියෙන කරවිල ගෙඩියක්. කරවිල ගෙඩිය ටිකක් ලොකු එකක් වගේ පේන තියෙන. අපි ඒකත් මේ විදිහට වර්ණ ගන්නවා. මේව ලොකුවට හිතන්න එපා වර්ණ ගන්වීමේදී අපි බොහොම සරල ක්‍රම පාවිච්චි කරමු. මොකද අපි දූලා පුතාලට සාමාන්‍යයෙන් නැත්තම් ලොකු වෙලාවක් යනවා චිත්‍ර අඳිද්දී මම පෙන්වන්නේ බොහොම සරල ක්‍රම වලින් චිත්‍රය සම්පූර්ණ කරගන්න නැත්නම් අපිට හොඳට චිත්‍ර අඳින්න පුළුවන් දූලා පුතාලා විභාගවලට එහෙම ගියාම ලකුණු අඩු වෙන හේතුව තමයි සම්පූර්ණ කරලා නැහැ චිත්‍රේ. ඒක නිසා සම්පූර්ණ කරේ නැති වුණාම සිද්ධ වෙන අවාසිය ඒ චිත්‍ර අඳින දූලා පුතාලට අත් වෙනවා. ඒක නිසා මම කියලා දෙන්න ටිකක් වේගයෙන් චිත්‍රය වර්ණ ගන්නන්න පුළුවන් තාක්ෂණික ක්‍රම. දැන් මෙන්න මේ විදිහට මම මේ කැරට් අලවලත් මේ කොළ අඳිමු අපි. ලා කොළ පාටත් එක්ක මිශ්‍ර කරගමු.
අත බීට්‍රූට් ගෙඩිය කොලයක් අඳගමු මේ විදිහට. අපි තද කොළ පාටින් ඉස්සෙල්ලම බීට්‍රූට් ගෙඩිය මම මෙන්න මේ හරිය පොඩ්ඩක් දුඹුරු පාට එකතු කරනවා. අපි දකිනවා කොළවල නාරටි ටිකක් තද පැහැයක් තියෙන බීට්‍රූට් වල. ඒක නිසා දුඹුරු පාටත් එකතු කරනවා. මෙන්න මේ විදිහට දැන් අපි පළ එළවලු ටික ඇඳගත්තා මුල් කොටස. දැන් මම මේකේ වට්ටිය පාට කරන්නයි යන්නේ. වට්ටිය පාට කරද්දිත් මම තරමක් ලේසි ක්‍රමයක් කියලා දෙනවා. මේ විදිහට දුඹුරු පාට ලා දුඹුරු පාට වර්ණ මිශ්‍රණයකින් අපි එකක් සිද්ධ කරමු. බලන්න චිත්‍රයේ වර්ණ ගැන්වෙන හැඩය. දැන් ඒත් එක්කම අපි yellow ochre කියන වර්ණය මිශ්‍ර කරගමු. දැන් මම ඒකට එකතු කරනවා peach හෝ pale brown එක. දූල පුතාලට පේල් බ්‍රවුන් තියෙනවනේ පේල් බ්‍රවුන් ගන්න නැත්නම් පීච් කලර් එක ගන්න. ඒක ගැටලුවක් නැහැ. වර්ණ මිශ්‍රණය කිරීම බලන්න. මොකද දූල පුතාලා මේ වගේ චිත්‍ර අඳිද්දී අන්තිම කොටසට විශාල වෙලාවක් ගන්නව නැත්නම් කලබලේ සම්පූර්ණ කරන්න ගියාම චිත්‍රයේ සම්පූර්ණ චිත්‍රයේම අර මුල් පැහැම් මුලදී තිබිච්ච අලංකාරය නැති කරගන්න. ඒක නිසා මම මේ වගේ සරල ක්‍රම කියලා දෙනවා චිත්‍ර අඳිද්දී. එතකොට දූල පුතාලට ලේසි වෙනවා චිත්‍ර වර්ණ ගැන්වීම. මෙන්න මේ විදිහට පාට කරගත්ත කොටස මම මේ විදිහට කළු ඉරකින් ඇඳ ගන්නවා. දැන් තද දුඹුරු පාටින් මේ උඩ ධාරෙත් ඇඳගමු හොඳට. කළු පාටත් පොඩ්ඩක් එකතු කරමු. මේ විදිහට මම කළු පාටින් පොඩ්ඩක් දෙපැත්ත අඳුරු කරගත්ත. දැන් අපේ චිත්‍රයේ මූලික කොටස අපි සම්පූර්ණ කරන් ඉන්නේ. දැන් මම මේක අපි හිතමු මේසයක් හෝ යම්කිසි මතු පිටක තියෙන කියලා. එතකොට අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේසය අඳ ගන්න. මේ ඉර කෙලීමයි මෙහෙට යන්න ඕනේ. ඒකෙදි අපිට පාවිච්චි කරන්න පුළුවන් රෝස පැහැයක් වගේ වර්ණයක්. මම මේ විදිහට දැන් වර්ණය කොලේ පුරා පැතිරවීමට චෝක් කෑල්ල හරස් අතට පාට කරනවා.
අපිට අවශ්‍ය නම් මේ රළු බව නැති කරගන්න සුදු පාට වගේ වර්ණයක් මේක මත්තු පිට ගා ගන්න පුළුවන්. එතකොට අර චෝක් එකේ තියෙන රළු ගතිය අඩු වෙනවා. හරි අපි දැන් ඒකත් ඇඳ මම දැන් මෙන්න මේ විදිහට මේකට හෙවණැල්ල අඳිනවා මේ කූඩේ තියෙන හෙවණැල්ල අපි අඳගමු එතකොට ඒකේ තවත් ත්‍රිමාණ ගතියක් අපිට මතු වෙනවා සහ එහි ඩෙප්ත් එක එහෙම නැත්නම් ගැඹුර හොඳට අපිට විදහා දක්වන්න පුළුවන් මෙන්න මේ විදිහට මම ෂැඩෝ එකකුත් එකතු කරා මේ වට්ටියේ මෙහෙට වැටෙන දැන් මම බෑග්ග්‍රවුන්ඩ් එකත් පොඩ්ඩක් ලානිල් පාට වගේ පාටකින් මෙන්න මේ විදිහට වර්ණ ගන්වනවා. ඒකටත් මම අර පෙර පරිදිම අපි වෙනත් අපි කලින් වැඩසටහන් වලත් පෙන්නුවා. චෝක් කෑල පොඩ්ඩක් මේ විදිහට රෝල් කරන්නත් ඇති. මොකද මේ වගේ එකක බෑග්ග්‍රවුන්ඩ් එකට ලොකු වෙලාවක් අපිට ඉතුරු වෙන්නේ නැහැ චිත්‍රයක් ඇඳහම. සහ බෑග්ග්‍රවුන්ඩ් එක වැඩි හයිලයිට් කරන්න අවශ්‍යත් නැහැ. හේතුව අපේ ප්‍රධාන චිත්‍රය අපි සම්පූර්ණ කරගත්තයින් පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකට ලොකු වර්ණ ප්‍රමාණයක් එකතු කරන්න අවශ්‍ය නැහැ. අපි අර කොලේ තියෙන සුදු ගතිය යන්නත් සහ චිත්‍රය සම්පූර්ණ කරන්නත් හිතාගෙන තමයි මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එකට වර්ණ ගන්වන්නේ. එතනදී අපිට ඕනනම් තරමක් මේ වර්ණවල රටාව හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අදත් මම දූලා පුතාලට තවත් චිත්‍රයක් අඳින විදිහ කියලා දුන්නා. මේක ඇත්තටම අපේ පෙර පාසල් ප්‍රාථමික අංශයේ ඉන්න ඒ වගේම වැඩිහිටි සිසුන්ටත් මේ අධ්‍යයනය කරන්න පුළුවන් කරුණු රාශියක් මම කියලා දුන්නා. මේ චිත්‍රෙත් අඳින්න ඇඳලා අපිට මේ විදිහට WhatsApp කරන්න තිරේ දිස් වෙනවා මේ WhatsApp අපේ අංකය. ඒ වගේම ඇඳලා අපිට මේ තිරේ දිස් වෙන ලිපිනයට මේ චිත්‍රය එවන්න. එහෙනම් දුවේ පුතේ අපි තවත් සතියකින් හම්බ වෙමු තවත් චිත්‍රයක් අඳිමු ඇඳලා අපි ඒ හරහත් චිත්‍ර ඇඳීමේ කුසලතාවය වර්ධනය කරගන්න තවත් තාක්ෂණික කාරණා ඉගෙන ගනිමු. එහෙනම් අපි තවත් සතියකින් හමු වෙමු. එතෙක් ඔබට සුභ සතියක් ආයුබෝවන්.